තෙරුවන් සරණයි ගිය ආත්ම ඔබ නතර කලේ කොතනන්ද කියන හැඟීම ඔබේ හිතර තියෙනවද කියලා ඔබේ හිතින් පොඩ්ඩක් කිමසලා බලන්න ඔබට ඒගෙන හැඟීමක් අවදාම හෝ දවසක මේ ජීවිතය දැනිලා තියෙනෝද මම ගියා ආත්මේ නතර කලේ කොහෙන්ද එතැන නොදැන ඔබොමද එතනින් පටන් ගන්නේ ඉවසීමෙන් හගනඉන්න ඔබ අද ඉපදිලා තියෙනෙ මනුෂ්‍යයෙක් කලා මනුෂ්‍යාත්මයක් ඔබ ලබල තියෙන්නේ මේ විශ්ව දහතු වේ අනන්ත ජීවීන් කොට්ටාස ඉන්නවා ඒ අතර මනුෂ්‍යයෙක් වෙලා උපදනවා කියන්නේ ලිහිසි පහසු දෙයක් නෙවෙයි ඔබ චුට්ටක් ඔබේ ගෙවත්තට අවධානය දෙන්න ඔබේ වත්ත සීමාවේ ජීවත් එන මනුෂ්‍යෝ ප්‍රමාණයයි සත්තු ප්‍රමාණය අතර වෙනස ගැන පොඩ්ඩක් හිතල බලන්න සමහරවිට මනුස්සියෝ ඉන්න හතරයි පහයි හයයි හැබැයි තිරිසන් සත්තු ගණන්කරන්න පුළුවන් තරම් ප්‍රමාණයක්වත් ඉන්න අද කියලබලන් හිතන්නවත් බැරි තරම් තිරිසන් සත්තු ඉන්න ඉතිං ඔබ බේරිලාතියෙන්නේ අනු නමෙන් කියල දැනෙනවද. ඒ විතරක් නෙමෙයි මේ මහපොලෝ මත උපපතිං අන්දවුණු ගොලු වුණු බිහිර වුුණු කොරවුණු මන්ද බුද්ධික වුණු විසාාල මනුෂ්‍යෝ පිරිසක්කින්නවා. අභාව්‍ය තත්ත්ව සහිතව උපන් පිරිසක්කින්නවා ඒ අය අත්තරින් ඔබ බේරිලා යමක්කමක් තේරුම් ගන්න පුළුවන් නුවනක් ඇතුව අඳගොළු බිහිරියාාදී අභව්‍ය තත්ත්වයන්ට පත්වෙන නැතුවව බේරිලා තියෙනවා. දැනෙනවද ඔබට ඒ දුර්ල බාව. ඒ විතරක් නෙමෙයි ඔබ මේ ලෝකෙ පහලවුණු ශ්‍රේෂ්ඨතම ශාස්ෘූවරයාණන් වහන්සේගේ ධර්මය වැළඳගන්න පුළුවන් විදිේ පවුල්ලක පරිසරයක ඔබ ඉබත් ඉපදිලා තියෙනවා මේ ලෝකෙ තියනවා බෞද්ධ වුණු කෙනෙකුට ගොඩ බහින්න පයක් තියන්නවත් බැරි රටවල් අවසරනෑ තහනම් ඔබ ඒවගේ රටක ඉපදුනානම් ඔබේ මානසිකත්ය මොන වගේ වේවිද එහෙෙන්ම තැනක ඉප දෙන්නේෙ නැතුව අඩුගාන මේ ධර්මය ස්පර්ශ කරන්න පුුවන් විදිහ තැන හරි ඔබ ඉපදිලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අද බෞද්ධ වුණ අය අතරෙත් මේ සැබෑ ධර්මයට නොපැමිණ අය විශාල වසයෙන් ඉවා ඉතිං ඔබ ඒ අය අතරින් ගැලවිලා සැබෑ ධර්මය කියනෙ මොකක්ද කියල තේරුම් ගන්න පුුවන් තැනකට වපසරියකට ඔබෑවිල්ලන්නවා ට අශ්‍යතාවේ ඇවිල්ල තියනව අධ්‍යාත්මය සස්ොයායන්න ඔබට අවශ්‍යතාවේ ඇවිල්ල තියෙනවා හිත හදන්න ඔබට අවශ්‍යතාවේ ඇවිල්ල තියෙනවේ මනස දියුණු කරන්න මේ හැගීම සීයකින් දාහකින් කෙනෙකුටවත් ඇති වෙන නැති සිතුවිල්ලක් මොකද බෞද්ධ වඋන බහතරේකට අවශ්‍ය දිව්‍ය ලෝක උපදිින්න දිව්‍ය සැපවිින්ඳින්න හොඳ විවාහ ජීවිතයක් හදාගන්න හොඳ ස්වාමියෙක් හොඳ බිරිදාක් ඊළඟාත්මි ලබාගන්න මේ ජීවිතත් තියෙන් එෙහිමමාරමුණ විර සංසාරයන්න තමයි හැම කෙනාට මවශ්‍ය කිසි කෙනෙකුට තේරෙන්නේෙ නෑ මේ ඇහුවෙලා ඉන්න උගුල ගැන නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශිත ශ්‍රේෂ්ඨ පරම සත්‍යය අපිට මේ දැන් මෙතැන මේ මොහොතේ දීපවාවපදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ විශ්වාසය නෑ මිනිසුන්ට ඉතිං ඔබට ඒ ශක්තිය ඇවිල්ල තියෙනවා නෑ අපිට මේක කරන්න පුළුවන් තවාත්මිකට කල්දාන අවශ්‍ය නෑ කියන හැඟීම සහිතව ඔබ මේ මාර්ගයට බැසගෙන තියෙනවා ඉතින් ඔබ ඒ දුර්ලබ කොට්ටාසට අයිති කෙනෙක් වෙලා සමහරවිට ඔබ ගිහිගේ හැරගිය කෙනෙක් වෙන්නක් පුළුවන් ඒ දුර්ල භාවස්ථාවත් සියල්ලටම වැඩිය ඉතාම අඩුවෙන් ඉතාම දුර්ලබව තමයි කෙනෙකුට ලැබෙන්නේ ඉතින් දැන් ඔබට දැනෙනවද ඔබ යුනික් කෙනෙක් කියලා දැන් ඔබට දැනෙනවද ඔබ විශේෂ කෙනෙක් කියලා මතක තියාගන්න ඔබ මේ ලෝකට එපදිලා තියෙන් යාම්කිසි විශේෂහරමුණක් කරා යන්නයි ඔබට තියෙනවා වෙනම ජර්ණිය එකක්. ඒ නිසා ඔබ මෙහෙම තේරිිලා තේරිලා බේරිල බේරිලා විශේෂ තැනකට ඔබෑවිල්ල තියෙන්නේ. මතක තියාගන්න යුනික් අයගේ ජීවිත රටාව යොන් යුනික් අයගේ ජීවන ගමන බහුතරයට වඩා වෙනස්. ඒ අයට ලැබෙන අත්දැකීම් වෙනස් ඒ අගේ ජීවිතයේ ගලාගෙන යන්න වෙනස් සිදිහකට ඒ අය හිතාන්න පතන්න වෙනස් සිදිහකට ය ලෝකෙ දිහා බලන්න වෙන සිදිහකට මතක තියාගන්න ඔබ මේ විදිහට ඉපදුනේ සුළු පටු කුසලයකින් නන්නෙමයි මේ සියලු වාසනාවන් සහිතව මේ සියලු භාග්්‍යයන් සහිතව මේ සියලු දුර්ලභ කාරණ සහිතව ඔබ මේ මනුෂ්‍ය ලෝකෙට ආාවේ සුළු පටු කුසලයකින් කෙල හිතන්න එපා අවතක් සේරු කරන්න එපා සැහැල්ලුවෙන් ගන්න එපා එතකොට ඔබට මේ විදියේ ශ්‍රේෂ්ඨ උපතක් දුර්ල්ලබ උපතක් ලබා දුන්නේ කවු්ද උරුම කරල දුන්න කවුද ඔබමයි වෙන කෙනෙක් නෙමෙයි ඔබ මයි ඔබට මේ ජීවිතය ලබා දුන්නේ කොහොම දේකවුනේ ඔබ ගිය ජීවිතය කොහේ කොතන කොහොම හිටියත් ඔබ මැරෙන වෙලාවේ ඔබට ඔබේ හිත හදාගන්න පුළුවන්කම ලැබිල තියෙනවා ඔබට ඔබේ හිත සතිමත්ව තියාගෙන මරණයට මුහුණන දෙන්න හැකියාව ලැබි තිෙනවා ගේ ආත්ම. ට තේරෙන වචනයෙන් කිව්වෝොත් මරණීය වේදනා යටකරගෙන කායිකව සහ මානසිකව දැනෙන හැම වේදනාවක්ම අභිබවා. ඔබට පුළුවන්කම ලැබිල තියෙනවා අද මේ ඔබ ලබලතියන විදිහේ ජීවිත, ලබාගන්න තරම් ශක්තිමත් කුසලයක් පිනක් ඒ වෙලා වෙසිහි කරගන්න. එහෙම කරන්න නම් ඔබ අනි වාරයෙන්ම ගිය ජීවිතයේ හිත යම්තාක් දුරට හදපු කෙනෙක්වෙන් ඕනේ. නැතිනම්, මේ අභියෝගයට මූුණ දෙන ලේසියෙන් කාටවත් ලැබෙනිනෑ. ඔබ ප්‍රායෝගිකව ධහරමය පුහුණු කළ කෙනෙක් වෙන්න ඕනේ මොකද මරණීයා අභියෝගය විශාල අභියෝගයක් මානවයට දේවල්වලට බැඳුුණු සංසාරය යන්න ආසවුණු පිනට කෑදරවුණු සැපවිඳින් ආසවුනු මනුසයාට මරණය විශාලා අපියෝගයා කායික වේදනායේ කාන්තෙන් ලැබෙනවා මානසික වෙදනත් උරුම වෙනවා මොනවද මානසික ේදනා ැඳු සියල් අතහැරලා යන්න වෙනවා කියන හැඟීමන කොට ඒ අයට ලේසිනෑ මරණයට මුණ දෙන්න. මෙහෙම බැලුවහම ඔබ ගිය ආත්මදී ඔබ ඔබ කොහොම හරි ගොඩදාගෙන තියෙනවා. ඒත් අද අද ඔබ ඉන්නේ කොතනද. අද ඔබට මරණය කියන එක දැංආාවොත්. ගිය ජීවිතේ වගේ ඔබට මුහුණ දෙන්න පුළුවන් වෙයිද. එහෙම ඔබට මරණයට සාර්ථකව මෝන දෙන්න පුළුවන්වේ කියලා විශ්වාසයක් තියෙනවාද. මරණේදී ඔබට දැනෙන අධික කායික වේදනාවන්ට නොසැලි මානසික වෙදනාවන්ට නොසැලි හිත සතිමත්වතියාගෙන කුසල අරමුණකට ගොුණුකරගන්න ඔබට පුළුවන්වේ කියල විශ්වාස ද. ඔලුව කැක්කුමක් ඉවසගන්න බැරි ඔබට ඒ මරණීය කායික වෙදනාවට මුහුණ දෙන්න පුළුවන් වෙයිද. අතපස වීමකින් හරි කෝප්පයක් බිඳු නම කෑගහන ඔබට ඔබ සන්තක සියල්ල අතහැර යන්න වෙනවා කියලා දැනෙද්දී. ඒ මානසික වෙදනාවට නොසැලී මුහුණ දෙන්න ඔබට පුළුවන් වෙයිද. හැබැයි ඔබ ගියාත් මේ කොයි තරම් ශ්‍රේෂ්ඨ ැනක ඉඳල තියෙනවද බලන්න අද මේ වගේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඔබට උරුම වෙන්න තරම්. ඔබේ මනස නොසැලි අකම්පිතව විස්සුරවාගානය නැතුව බොහොම සංසුන්ව සාමකාමීව ඔබට ගියාත්ේ මරණයට මුහුණ දෙන්න හැකිියාව ලබිල තියෙන. ඒනිසයි අපි කියන්නේ ගිය ජීවිතේ නතරකරපු තැනෙන් පටන්ගන්න කියලා. අද නමුත් අද ඔබ ගියජීවිතේ නතර කළ තැනට වඩා සෑහෙන පහල මට්ටමක තමයිඉන්නේ ඔබේ හදවතිංගහන්න ඔබ කොයිතරම් දුර්ුවල මට්ටමකද ඉන්න කියලා. අද ඔබට මරණනයාවත් ඔබට පුුවන් වීද ගිය ජීවිතේ වගේ සැනසිල්ලි මරණයටම හුණ දෙන්න. එහෙම බැලූහම ඔබ ඔබටම ද්‍රෝහි වෙලා ඇයිඒ. ො ක්‍රමයෙන් හරි ගිය ජීවිතේ තමංවම ගොඩදාගත්තු ඔබ අද ආයමත් ඔබ විසින්ම පහලට ඇදලදාගෙන ඔබටම විඳවන්න වෙන දුක්සහිතු තැන්වලට ඔබමයි ඇදළදාගෙන තියෙන්නේ ඉතිං ඔබ ද්‍රෝහි වෙලා තියෙන්නේෙ ඔබටමයි ඒ නිසා අපි කියන්නේ ගිය ජීවිතේ නතරකරපු තැනින් පටන් අරගෙන මේ ජීවිතේ නතර කරන්න වෙන මොහොත එනකොට ගිය ජීවිතේ නතරකපු තැන ඉදදි ද ඔබ මනසත් තිබනටත් වැඩිය හළ මානසිකත්වයකින් මේ ජීවිතය නතර කරනකොට මුහුණ දෙන්න තරම් ඔබ ශක්ති හදාගත යුතුයි අදිිෂ්ඨාන් කරගත යුතුයි ගිය ජීවිතේ නතරකපු තැනින් ඉහලට යන් අධදිිෂ්ටාන කරගන්න තවත් ඔබෝ පහළටරගෙන යන්න නෙවෙයි. ඒ මාර්ගය තෝරගෙන ඔබේ පාරයා යුතුයි ඒකට තියෙන්නේ හැබැයි එකම එක පාරයි ඒත් ප්‍රායෝගිකව පුහුණු වෙන්න තියෙන මාර්ගයක් සිද්ධන්ත කරපින්න ගෙනයෑ මෙ කවදාවත් ඔබට ඔබේ මානසික තත්වය මානසික ශක්තිය ඉහල ටරගෙන යන්න බැහැ. ඒකට ඉතාම වැදගත් අන්ගේ තමයි සතිමත් බව පුරුදු කිරීම. මයින් ෆල්නස් වයානස් සතිපට්ටානය සතිමත් ජීවිතයක් මනසට සිහිය කියනෙ එක පුරුදු කරොත් තමයි අපිට මේ සියලමු අියෝගවලට සාර්ථක මුහුණ දෙන්න පුළුවවා වෙන්නේ. ඒක විතරමයි ඔබට තියෙන එකම පිහිට. ඉතින් ඒ නිසා, දැන්වාත් ඔබ ඔබට ද්‍රෝහිවෙන එක නතර කරන්න ගිය ආත්මේ නතරකරපු තැන ඉඳලා මේ ගමන ඉදිරියට යන්න ආරම්භ කරන්න තවම ඔබ මැරිලනෑනෙ ජීවත්වෙනවානේ ඒ නිසානේ ඔබට මේක ඇහෙන්නේ ඒ නිසා දැන් මෙතන මේ මොහොතේම ඔබ යායුතු නිවරදි මඟට බැසගන්න ඒ අයි ඔබට තියන එක්කම පිහිට පිළිසරණ තෙරුවන් සරණයි